This is the new Nokia 7 Plus. පැලන්පත් සද්බුදු මහා විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත දොඩුගම් රජතුමාගේ සහ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවන් සඳහා මුල්ගල් තැබීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු වුණා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් පළ කළා. වනතුරට ওই நாயකයාගේ කියන තනතුරේ ඉන්න පොඩි ගොඩක් ගැටලු තිබුණේ මේ ප්‍රසංවිධාන ප්‍රධානම හේතුවක් වුණත් ඕකමනේ. ඉතින් ඒකට ස්ථිරතර විසඳුමක් ලැබුණා කියලා හිතනවා. නමුත් මෙතන විශේෂ ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන පක්ෂයේ ඇතුලේ අභ්‍යන්තරයේ ඔහු අයින් වේ යුතුයි කියලා කවුරුත් පාර්ලිමේන්තු කණ්ඩායමවත් විශේෂයෙන්ම විධායක කමිටුවේවත් ඒක මතු කරේ නැහැ. ඉතින් අපි හිතනවා මේ නොයෙකුත් අරගල දැන් මමත් ඇත්ත වශයෙන්ම අරගලවලට සමහර අවස්ථාවල නායකත්වයේ දුන්නා. පක්ෂයේ ඇතුලේ නායකයව අයින් කරන්න එහෙම ව්‍යවස්ථාවේ අපිට එහෙම නායකයව අයින් කරන්න අමාරුයි. නායකයාට අපි ගෞරව කළ යුතුයි. නායකයා කියන පුද්ගලයා නිකන් කණෙන් ඇදලා එළියට දාන්න බෑ. ඔහුටත් යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් මේ නායකයා කියන පුද්ගලයා විශේෂයෙන් දෙවෙනි පෙළට පක්ෂ නායකත්වයේ වැඩ කටයුතු ක්‍රමක්‍රමයෙන් බාර දෙයි කියලා අපි හිතනවා. විකල්ප ගොඩක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා, මේ ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට එහෙම ගැටලුවක් නැහැ. මිනිස්සු හොයන එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලයට අපි ඉඩ දෙමු අපි. මේ අතර මට්ටකුලිය කාකදූපතේ වෙසක් කලාපයේ විරුද්ධ කිරීමේ පස්වරුවේ සිදු වුණේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පුංචිපුර අෂ්ටපල බෝධීන් වහන්සේ අභියසදී නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වුණා.